ජයගමු ශ්‍රී ලංකා මුලතිව්වලට දෙස් විදෙස් රැකියා අවස්ථා මේ 3-4 පුදුකුඩු රිප්පු මහජන ක්‍රීඩාංගණයේදී. මවබිම ජනතා පක්ෂය හැටියට අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අපගේ පක්ෂය ආරම්භ කොට මංගල මැයි දිනය පවත්වන අද දින අපි කොහොමද අපේ රටේ සැබෑ වීරයන් වන මේ රටේ මානව ප්‍රාග්ධනය අපේ කම්කරුයයි කියන සාම්ප්‍රදායික සේවකයා සමරන්නේ. එතකොට අපි දර්ශනයක් මත පිහිටා වැඩ කරන පක්ෂයක් හැටියට, අපි වැඩපිළිවෙලක් ඇති පක්ෂයක් හැටියට, දේශයට ආදර්ශයක් දීමට සැරසෙන පක්ෂයක් හැටියට, එවැගේම ජනතාව අභිප්‍රේරණය කරමින් මේ රට ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන පක්ෂයක් හැටියට තීරණය කරා ඒ සාම්ප්‍රදායික මැයි රැලි වලට එකතු නොවන්න. ඒකට ප්‍රධාන හේතුව ඓතිහාසිකව මේ රටේ අපි කුඩා කාලයේ සිට දැකපු මැයි රැලි අද ඇවිල්ලා අන්තිමටම නැවතිලා තියෙන්නේ ජාවාරම් කරුවන්ගේ මැයි රැලි මට්ටමට. අද ඔබ දන්නවා මැයි රැලි කීපයක් පැවැත්වෙනවා සාම්ප්‍රදායික දේශපාලන ගමන් මගේ යන බොහෝ දෙනෙක් ඇතුළුව. ඔවුන් අද ජනතාව අරගෙන එන්නේ දහස් ගණනින්. මේ දහස් ගණනින් එන ජනතාව එන්නේ මැයි රැලියේ මැයි දිනේ අරුත දැනගෙනවත්, මැයි දිනය සැමරීමටවත් නෙමෙයි ඔවුන්ට එන්න කියපු නිසා, ඔවුන්ට කන්න දෙනවා කිව්ව නිසා, යන ගමන් බොන්න පුළුවන් කියපු නිසා ඒගොල්ලෝ එනවා. ඇවිල්ලා දේශපාලන වේදිකාවල අපේ ජ්‍යෙෂ්ඨ නායකතුමා හේම කුමාර අපේ මිත්‍රයා කිව්වා වගේ අවලාද ගොඩක් ඇහි, අවලාද සෑහෙන ඇහි එකිනෙකාට බැනගනි. මේ අද තියෙන මැයි රැලි කීපෙන් දෙකක් පවත්වන්නේ පාලක පක්ෂය. බලයේ ඉඳගෙන බලයේ ඉන්න ගමන්, කැබිනට් එක තියෙන ගමන්, විධායක ජනාධිපතිකම තියෙන ගමන් තමයි මේ මැයි රැලි පවත්වන්නේ. මැයි රැලි වල මොවුන් මොකද කියන්නේ? මේ රටේ සුහසක් දහඩිය මහන්සියෙන් මේ රට ගොඩ ගන්නට කැප වෙන උන්ට මොකද කියන්නේ? අනේ ඒකයි ප්‍රශ්නේ. ඔවුන් කියන්නට ඕන එහෙමනම් ඔවුන් මේ තාක් මේ ලද බලෙන් මේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයා මේ රට ගොඩ ගන්න මහන්සි වෙන ඒ ශ්‍රමිකයාට මේ තාක් මොනවද අපි කරේ? ඔවුන් අද සතුටෙන් ඉන්නවද? එහෙනම් මේ රැලි තියන දෙයක් නැහැ. ඔවුන් සතුටෙන් ඉන්නවා නම්, හැබැයි ඔබත් මමත් දන්නවා අද මේ අවුරුදු දෙක තුල ඔවුන්ගේ ජීවන වියදම 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ආදායම ආම වශයෙන් 3-1කින් අඩු වෙලා තියෙනවා. ආම වශයෙන් විශේෂයෙන්ම මේ කිසිම උපාය මාර්ගික දැක්මක් නැතුව ගහපු බදු නිසා අපේ ආදායම, අපේ ක්‍රය ශක්තිය, මේ රටේ වැඩ කරන ජනතාවගේ ක්‍රය ශක්තිය මිලදී ගැනීමේ හැකියාව 3-1කින් අඩු වෙලා තියෙනවා. අද ඒකද සමරන්නේ? අද මිලියනයක් විතර ගෙවල් වල ලයිට් කපලා තියෙනවා නම් ඒකද සමරන්නේ? අද තෙල් මිල 3 ගුණයකින් වැඩි වෙලා, ප්‍රවාහන වියදම 3 ගුණයකින් වැඩි වෙලා ඒකද සමරන්නේ? මොකද්ද මේ සමරන්නේ? එතකොට අද මෙම මැයි රැලි පවත්වන ප්‍රධාන පෙළේ පක්ෂ සියල්ලම මේ රටේ ආවම වශයෙන් අවුරුදු 30ක් ආණ්ඩුවල ඉඳලා තියෙනවා. අද මම දන්නේ සාම්ප්‍රදායික රතුපාට මැයි දිනේ පාට මොකද්ද කියලා. ඒක ලා දම්පාට වෙන්නත් පුළුවන්. ඔවුන්ටත් විශේෂයෙන් වචනයක් කියන්නට ඕන. මේ රටේ කම්කරුවා, මේ රටේ ශ්‍රමිකයා හැමදාම හිටියේ වමත් එක්ක. හේතුව ඔවුන් විශ්වාස කරා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට ඕන නම් ඒ අවංක වමත් එක්ක ඉන්න ඕන කියලා. අද වම නය වෙලා තියෙනවා. ඔවුන්ට අද විශ්වාස කරන්න වමක් නැහැ. ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට ඔවුන්ට නායකත්වය දෙන්න කෙනෙක් නැහැ. ඒ නායකත්වය දෙන්නට හිටපු ඒ රතු පාට අද දම් පාට වෙලා, ලා දම් පාට වෙලා. ඔවුන් ඉන්නේ කොළ පාට සමග. කොහොමද එතකොට මේ මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම්, තමන්ගේ වැටුප් වැඩි කරගන්නට, තමන්ගේ ආදායම වැඩි කරගන්නට, තමන්ගේ ජීවන මට්ටම වැඩි කරගන්නට කාත් එක්කද සටන් කරන්නේ? කොහොමද සටන් කරන්නේ? උත්තරයක් ලැබිය යුතුයි ඔහුගේ මැයි දිනේ. මැයි දින රැලිය තුල උත්තරයක් අවශ්‍යයි. ඒ වගේම ඔවුන් උත්තර දෙන්නට ඕන සුවාසක් ශ්‍රමිකයින්ට මෙතරම් කලක් දේශපාලනයේ ඉඳලා වාමාංශික දේශපාලන ව්‍යාපාරය විනාශ කරලා වාමාංශික දේශපාලනඥයින් මරලා දාලා අර අහිංසක ජෝර්ජ් රත්නායක වගේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මිනිස්සු පාරේ මරලා දාපු ඒගොල්ලෝ උත්තර දෙන්නට ඕන වම අතට ගත්තනම් අද ඒ වමෙන් මොකද්ද කරන්නේ කියලා. අද වම කරන්නේ දකුණට වැඩිය ඒ කොළ පාටට වැඩිය කරන විනාශය කියන එක අපි ඔක්කොම මතක තියාගන්නට ඕන. ඔවුන් ව්‍යාජයක්, ඔවුන් බොරුවක්, ඔවුන් මේ රටට බොරුවක් කරනවා. මේ රට 3 වෙනි ලෝකෙන් යම ලෝකෙට ගෙනියන්නටයි උන් මේ උත්සාහ කරන්නේ. ඒක නිසා අපි වඩාත් අප්‍රතිහතව එකතු වන්නට ඕන. මෙන්න මේ ව්‍යාජය පරාජය කරන්නට අද වැනි දිනයක අපි අදිෂ්ඨාන කරගන්නට ඕන. මේ රටේ සුවහස ශ්‍රමිකයින් දැනගන්නට ඕන ඔවුන්ට අද නියෝජනයක් නැහැ. ඔවුන් අද කර්මාන්ත ශාලා හිමිකරුවන්, ඒ වගේම ව්‍යාපාරිකයින්, ව්‍යවසායකින් එක්ක නෙමෙයි ඉන්නේ. ඔවුන් ඉන්නේ ජාවාරම් කරුවන් එක්ක, සූදුවන් තුන් එක්ක එකට ඉඳගෙන ඔවුන්ගේ සල්ලි වලින් මේ මිනිස්සු කොළඹට ගෙනල්ලා, මේ මිනිස්සු රටවටේ ගෙනහිල්ලා මේ දක්කගෙන යන්නේ අපායට කියන එක අපි මේ ශ්‍රී ලාංකික ආදරණීය ශ්‍රමිකයාට කියන්නට ඕන. ඔවුන්ට එක මතක් කරලා දෙන්නට ඕන.
මේ ව්‍යාජයෙන් ඔවුන් මුදවා ගන්නට ඕන. අනේකයි වදගත් කාරණේ. මම මෙතෙන්ට එන්නට කලින් වෙලාව තිබුණ නිසා සජීවීව අද සිංගප්පූරුවේ සමරන ඔවුන්ගේ මැයි දින උත්සවය නැරඹුවා. එහිදී අද සිංගප්පූරු ජනතාව ආමන්ත්‍රණය කරනවා සිංගප්පූරුවේ අගමැති ලී මහතා. ඔහුගේ කතාව තුළ ගැබ්ව ඇති ඒ රටේ දර්ශනය, ඒ ශ්‍රමිකයා ගැන ඔවුන්ට ඇති ඒ හැඟීම, ඔවුන්ගේ රට ආපු ගොඩ ආපු හැටි, මේ ගොබ්බ දේශපාලන නායකයින්ගේ කියලා සියලු දෙනා මං හිතන්නේ ගිහිල්ලා YouTube එකේ හරි බලන්න ඕන. අපිට දිනුනු වෙන්න ඕන නම් මේ ගොබ්බ වැඩවලින් අයින් වෙන්නට ඕන. මේක හැමදාම කරගෙන ගිහිල්ලා මේ විනාශය වැඩි කරගන්න එක මිසක් අඩු කරගන්නේ නැහැ. ඔවුන් පළමුවෙනි ලෝකේ රටක් වන්නත්, අපි තුන්වෙනි ලෝකේ රටක් වන්නත් හොඳම උදාහරණේ තමයි මේ දිනේ අද විදේශ මාධ්‍යයන් මේ ආවරණය කරනු ඇති. මේ ගොබ්බ පෙළපාලි ආවරණය කරලා ඔවුන් ඒ නාලිකාවල දානවා ඇති. එතකොට පෙනෙයි ඇයි මේ රට තුන්වෙනි ලෝකේ රටක් කියලා ලෝකෙ කියන්නේ. අපි තුන්වෙනි ලෝකේ වෙලා තියෙන්නේ මෙන්න මේ ගොබ්බ චින්තනය නිසා කියලා මුළු ලෝකෙම තවදුරටත් දැනගනී. මේ රටේ දර්ශනයක් නැති බව දැනගනීවි. මේ රටේ සමගියක් නැති බව දැනගනීවි. මේ රට කවදාකවත් ගොඩ යන්නේ නැහැ කියලා ওই විදිහට දැනගනීවි. ඒකද අපිට කියන්නට ඕන. ඒකද අපිට කියන්නට ඕනයි කියලා අපි ප්‍රශ්න කරන්නේ. එනිසා මාබිම ජනතා පක්ෂය හැටියට සතුටු දෙයක් නිර්මාණය කිරීමේ දර්ශනය මත පිහිටා අපි ව්‍යවසායකත්ව රාජ්‍ය නැමැති සංකල්පය තුල කොහොමද මේ රට නැවත ගොඩගන්නේ? මේ රටේ ජනතාව අභිප්‍රේරණය කරගෙන, මොටිවේට් කරගෙන, පණ ගහලා උස්සලා ගන්නේ කොහොමද කියලා අද සාකච්ඡා කළ යුතු දවසක්. අන්න එදාට මේ රටේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුල මේ රටේ ශ්‍රමිකයාට, මේ රටේ වැඩ කරන මිනිහට ලැබෙන්නේ මොකද්ද කියලා අපි සාකච්ඡා කළ යුතුයි. අපි අවලාද සටන් පාට වෙනුවට මෙන්න මේ සාධනීය සාකච්ඡාවට මේ රට එකතු කරගන්නට ඕන. ඒකයි අපි කියන්නේ. මේ රටේ දේශපාලන ආඛ්‍යානය වෙනස් කරන්නට ඕන. මේ රටේ දේශපාලන හැසිරීම වෙනස් වෙන්නට ඕන. මේ රටේ දේශපාලන වචන භාවිතය වෙනස් වෙන්නට ඕන. මේ හැඩරුව සියල්ල වෙනස් වන්නට ඕන. අන්න ඒක නිසා අපි යෝජනා කරන්නේ මේ ව්‍යවසායකත්ව රාජ්‍ය තුල පණ ගැන්වෙන අභිප්‍රේරණය ජනතාව අපි හඳුන්වන්නේ මානව ප්‍රාග්ධනය හැටියට. මේ ශ්‍රමිකයාට අපි කියන්නේ මානව ප්‍රාග්ධනය. මෙන්න මේ මානව ප්‍රාග්ධනය අපිට තියෙන වටිනාම ප්‍රාග්ධනය. අපිට භෞතික ප්‍රාග්ධනය ගොඩ ගන්න නම් මේ ජනතාව, මේ ශ්‍රමිකයා, මේ මිනිසුන්ගේ හැඟීම් දැනීම් අපි උසල ගන්නට ඕන. ඒ නිසා අපි අද කියන්නට ඕන ශ්‍රී ලාංකික ශ්‍රමිකයාට, හැමදාම දුක් විඳපු ශ්‍රමිකයාට, හැමදාම බොරු පොරොන්දු වලට ඇහුම්කන් දීදී හිටිය ශ්‍රමිකයාට, ඔබගේ ජීවන මට්ටම අවශ්‍ය ආකාරයට, ඔබට හැඟෙන ආකාරයට, ඔබට දැනෙන ආකාරයට, ඔබට සතුට දැනෙන විදිහට වෙනස් වන වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරා. හුදු වැටුප් වර්ධක, වැටුප් වැඩි කිරීම වලට ඔබට ගියපු වැඩපිළිවෙලක් අපි ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයාට ඉදිරිපත් කරනවා. අපි ඔබෙන් මේ බලය ඉල්ලන්නේ අන්න ඒ වෙනස ඔබට දැනෙන විදිහට වෙනස් කළ දෙන්නට. ඔබගේ ජීවිතේ වෙනස් වන විදිහ අපි අපේ උපාය මාර්ගික සංකල්ප තුළ ඔබට ඉදිරිපත් කරනවා. ළඟදී උපාය මාර්ගිකව. ඒ නිසා මෙරටේ ජනතාවට බලාපොරොත්තු තියාගන්නට පුළුවන්, ඔබේ අපේක්ෂාව තවදුරටත් තියාගන්නට පුළුවන්. අපි ඉතාම මහන්සි වෙනවා කොහොමද මේ රටේ ශ්‍රමිකයා මේ වැටිලා ඉන්න තැනින් ගොඩගන්නේ කියලා. ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කරන්නේ කොහොමද? ඔවුන්ගේ සතුට, ඔවුන්ගේ පවුලේ සතුට වැඩි කරලා දෙන්නේ, ඇති කරලා දෙන්නේ කොහොමද කියලා. ඒ නිසා බලාපොරොත්තු වෙන්න ඉන්න. අපි ළඟදීම ඔබට මේ සංකල්ප, ඒ සංකල්ප තුල එය වෙන විදිහ ඔබට කියනවා. ඒ වගේම අවසාන වශයෙන් මම විශ්වාස කරන අපි මේ සහෝදරත්වයෙන් බැඳුණු අපේ මව්බිම ජනතා පක්ෂ අවංක නිර්ව්‍යාජ දේශපාලන ව්‍යාපාරයක් හැටියට, ඉතාමත්ම ගුණගරුක ප්‍රතිපත්ති මත යැපෙන පක්ෂයක් හැටියට, වැඩපිළිවෙලක් ඇති පක්ෂයක් හැටියට අපි මෙන්න මේ දේ කියන්නට ඕන. එනම් මේ රටේ මෙතෙක් වුණු මේ ආදේශපාලන ගමන අනිවාර්යෙන් අපි වෙනස් කරන දිනේ අදයි. අපි ඉතාම කෙටි කාලයක් තුළ ලංකාව පුරා දිස්ත්‍රික්ක මට්ටමින්, ආසන මට්ටමින්, කොට්ටාෂ මට්ටමින්, ග්‍රාම සේවක කොට්ටාෂ මට්ටමින් අපේ මිතුරන් ඒගොල්ලන්ට වගකීම් බාර දෙමින් ඉන්න වෙලාවක් මේ. අපි අපේ දේශපාලන ව්‍යාපෘතිය තුළ අපිට තිබුණා කැලෙන්ඩරයක්, දින දර්ශනයක්. ඒ කැලෙන්ඩරය පටන් ගන්නේ අදින්. අදින් තමයි අපේ මේ සැබෑ දේශපාලන ව්‍යාපාරය ජනතාවට ගෙනියන්නේ, ජනතාවට තේරුම් කළ දෙන්නට පටන් ගන්න. අපි මෙතෙක් කල් ඔබට ඉදිරිපත් කරේ මෙරටේ ජනතාවට පෙන්නුවේ මේ පූර්විකාව. දැන් එතනින් එහාට අපි වැඩට බහින්නට ඕන. ඒ වගේම මව්බිම ජනතා පක්ෂයට දැනටමත් ආශිර්වාද කරන අපේ දිවයින පුරා සිටින ඒ සියලු සුමිතුරන්ට අපි කියන්නේ, ඔබ මේ අද දිනේ හිතර ගත්තොත් අපිට මේ වෙනස කරන්නට පුළුවන් කියලා, මේ රටේ ඒ සැබෑ වෙනස කරන්නට ඔබට අපි සමග එක්ව මේ දේ කරන්නට පුළුවන් බව ඔවුන්ට මම ආදරයෙන් මතක් කරලා දෙන්නට කැමතියි. එනිසා මම බලාපොරොත්තු වෙනවා ඒ ලංකාව පුරා වීදී ඉන්න අපගේ සහෘදයින් සුමිතුරන් අද සිට තමන්ගේ සියලු ජවය යොදවාවි කියලා මේ වැඩේ ඉවර කරගන්නට තීරණාත්මකව. ඔබ දන්නවා ව්‍යවස්ථානුකූලව මේ ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසෙ වෙනකොට
ඉවර වෙන්න ඕන්. අපිට තව දින කීපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපිට අද සිට පටන් ගන්නා මේ ප්‍රචාරණ ව්‍යාපෘතිය සහ අපේ මැතිවරණ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට ඔබගේ සහය අපිට අවශ්‍යයි. එය ලබා දෙනු ඇතයි විශ්වාස කරනවා. එනිසා අවසාන වශයෙන් අද දින ලෝ පුරා සදාදරණීය අපේ ශ්‍රමිකයින් අපේ මිතුරන් සමරන්නේ දහඩිය මහන්සිය ඔවුන් ඒ රටවල් වලට ලබා දෙන ශක්තිය. ඔවුන්ට අපි හිසනම ආචාර කරනවා. ඒ වගේම මේ ලංකාවේ එදා මෙදා තුර මේ කම්කරු ව්‍යාපාරයේ රැකගන්නට දිවිපිදු සියලු නායකයින් අපි ඔවුන්ට හිසනම ආචාර කරනවා. ඔවුන්ගේ ඒ අවංක දේශපාලන කැපවීම නොතිබුණා නම් අද මෙලහටත් මේ බොහෝ ශ්‍රමිකයින් වලපල්ලේ ඉන්නට තිබුණා. ඒ නිසා අපි මේ ලංකාවේ එදා තිබුණු ඒ සැබෑ කම්කරු ව්‍යාපාරයේ සැබෑ කම්කරු නායකින්ට අපි හිසනම ආචාරය කරනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා මේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ රටේ මානව ප්‍රාග්ධනය මෙහෙයවමින් ඔවුන් අභිප්‍රේරණය කරමින් සාධනීය තැනකට ගෙනියන්නට පුළුවන් වෘත්තීය සමිති ව්‍යාපාරයක් බිහි කරන්න අපිට හැකියාව ලැබෙයි. ඒ නිසා අපි කියන්නට කැමතියි අද මාබුවිම ජනතා සේවක සංගමය දියත් වෙන්නෙත් අද. අද අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ මැයි දිනේ මෙහෙම දියත් කරන බවත් අපි මතක් කරලා දෙන්නට කැමතියි. මාබුවිම ජනතා සේවක සංගමය අපි නිර්මාණය කරේ මේ රටේ සුවහස ශ්‍රමිකයින්ට මේ රටේ දියුණුවට අත දෙන්නට පුළුවන් සාධනීය ශ්‍රමිකයින් මේ රටට හඳුන්වා දෙන්නට. ඔවුන්ගෙන් අපිට මේ රටට ලොකු සේවයක් කරගන්නට තියෙනවා. ඒ නිසා මං හිතරෝ අද බලාපොරොත්තු ලබා ගන්නට පුළුවන් මේ රටේ ඒ අහිමි වූ වෘත්තීය සමිති ව්‍යාපාරය, අය අවංක වෘත්තීය සමිති ව්‍යාපාර, වෘත්තීය අයිතීන් රැකෙන ඒ තමන්ගේ අයිතිවාසිකම් රැකෙන ව්‍යාපාරයක් දැන් නැති නිසා මව්බිම ජනතා සේවක සංගමය තුළින් ඔබට එය නැවතත් දැකගත හැකි. ඒ අවංක වෘත්තීය සමිති ව්‍යාපාරයක් ඔබට දැන් දැකගත හැකි අද සිට. ඒ නිසා මේ රටේ ඉන්න සුවහසක් ආදරණීය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අද මා මෙහි සිට ආරාධනය කරනවා අප සමග එකතු වෙන්නට අපේ වෘත්තීය සමිති ව්‍යාපාරියත් එක්ක. නැවුම් ගමනක් යන්නට ඔබගේ අයිතිවාසිකම් මෙන්ම යුතුයකම්ද, ඒ වගේම මේ රටේ සැබෑ අනාගතයක කොටස්කරුවන් වන්නට එවිට ඔබට හැකිවනු ඇති. ඒ නිසා නැවතත් මැයි දිනේදී ලෝ වැඩ කරන ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික ආදරණීය වැඩ කරන ජනතාවටත්, ඒ වගේම ඔවුන්ගේ පවුල්වලටත් සුබපතමින් අපිට සතුටු දෙයක් නිර්මාණය කරගන්නට හැකි නව දේශපාලන ව්‍යාපාරයක ආරම්භය අද සනිටුවන් වේවායි ප්‍රාර්ථනා කරමින් මම ඔබට සුබ දිනයක් මෙන්ම මව්බිම ජනතා පක්ෂයේ ඒ සෙනෙහසේ පක්ෂයේ සැබෑ ආරම්භය වේවායි ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.